ආයුබෝවන් කියලා පිළිගන්නවට නැගම් BS YouTube channel එකට අදත් අපිට තියෙන්නේ අපි මෙන්න මේ shop එකේ හදාගෙන ආපු question set එකේ 37 වෙනි ප්‍රශ්නය ගැන කතා කරන්න අපිට 37 වෙනි ප්‍රශ්නෙන් තියෙන්නේ මෙන්න මේ අරලිය shoe center කියන shop එකට view එකක් හදන්න තමයි තියෙන්නේ view එක අපිට හදනකොට ඒක graphically හදන්න එපා කියලා දිනවා අපි බලමු මේක කොහොමද කියලා code එකක් මගින් හදන්නේ අපිට මෙතන මුලින්ම කියලා දෙන ප්‍රශ්නේ මෙන්න මේ register වෙල user කේ register වෙලා ඉන්න කුරුණෑගල කියන ප්‍රදේශයේ ඉන්න users ලව අපිට create කරන්න කියලා view එක එහෙනම් අපි බලමු මේක කොහොමද කියලා හදාගන්නේ අපේ මේ විදිහට head SQL එකට ගිහිල්ලා මෙතනින් මම core එක type කරගන්නු සීලේ asterisk from user then you have user කියලා දාගමු inner join address කියන table එකේ තියෙන on user table එකේ තියෙන address id කියන එක සමාන වෙන්න ඕනේ අපේ address කියන table එකේ තියෙන address id එකට අපි මේක view කරලා බලමු අපි මේක view කරාට පස්සේ මේ විදිහට තමයි අපිට view එක ගන්න පුළුවන් වෙන්නේ ඊට පස්සේ අපි බලමු මේකට තවත් table එකක් අපි join කරගන්න ඕනේ අපි මේකට ඊළඟට join කරගන්න යන්නේ city කියන table එක මම එතකොටත් ආවෝ inner join කියලා දාගන්නවා inner join city කියන table එක මේ විදිහට අරගෙන මම on කියලා දාගන්නවා on කියලා දාගෙන address කියන table එකෙන් address කියන table එකෙන් මම city කියන එක අරගන්නවා city address කියන table එකෙන් city id කියන එක මේ විදිහට අරගෙන ඒක සමාන කරනවා city කියන table එකේ දින city id එකට අපි එතකොට ඒකත් view කරලා බලමු ඒක view කරාට පස්සේ තෝරන්න බලා ගන්න පුළුවන් මේ විදිහට ඒ table එකත් අපිට join වෙනවා අපි මේකට ඊළඟට condition එකක් දා ගන්නවා where කියලා where කියලා දාගෙන මම ගන්න city කියන table එකේ තියෙන city name එක වෙන්න ඕනේ කුරුණෑගල කියලා අපි ඒක කුරුණෑගල කියන එකත් මේ විදිහට අරගෙන දාගමු එතෙන්ට අපි බලමු එතකොට මේක view කරලා ඒක view කරලා පස්සේ මෙන්න මේ වගේ එකක් තමයි එන්නේ ඊට පස්සේ අපි මේකට view කරන්න මේ ඔක්කොම අපිට view කරගන්න ඕනේ නැහැ අපි මෙතෙන්ට asterisk කියලා දාලා තියෙන තැනට අපි ඒක වෙනස් කරලා දාගමු අපිට ඕන කරන ටික විතරයි මම මෙතෙන්ට දාගන්නෝ user කියන table එකෙන් user කියන table එකෙන් user id එක ඒ වගේම user කියන table එකෙන් user කියන table එකෙන් අපි id එක ගත්තා ඊට පස්සේ user කියන table එකෙන් first name එක ඊට පස්සේ ආපහු user කියන table එකෙන්ම last name එකත් අරගන්නවා ඊට පස්සේ ආපහු user කියන table එකෙන්ම මම අරගන්නවා මෙතනින් last name එක ගත්තා contact number එකත් මම මෙතනින් අරගන්නවා ඊට පස්සේ අපි ආපහු user කියන table එකෙන් user ගේ type එකත් අරගමු user type එකත් මම මේ විදිහට අරගන්නවා user type එකේ ID එක තමයි අපිට මෙතනින් අරගන්න වෙන්නේ. ඒකත් අරගෙන මම ආපහු user කියන එකෙන් gender ID එකත් අරගන්නවා. gender ID එකත් අරගෙන
ඊට පස්සේ මම මේකේ view එක හදාගන්න යනවා අපි මේකත් view කරලා බලමු මුලින්ම view කරාට පස්සේ මෙන්න මේ ටික විතර අපිට බලා ගන්න පුළුවන් ඉන්නේ එතකොට අපිට ඊළඟට තියෙන මෙතෙන්ට create view එක හදාගන්න මම මෙන්න මෙතනින් තමයි දාගන්නේ create create view user view කියලා තමන් ඒක name එක දෙන්නේ මං as කියලා දෙනවා මෙතෙන්ට මං as කියලා දීලා ඊට පස්සේ මෙන්න මේ select කියන එකත් මම මෙතෙන්ට අරගන්නවා ඒක එකට තියෙනවා අපි create කියන එක අපේ අනිත් පැත්තේ තියෙනවනේ මෙන්න මෙතන ඊට පස්සේ අපි මේක මේ විදියට execute කරමු execute කළා අපි බලමු මෙතනින් refresh එකක් දාලා මෙතනින් refresh එකක් දැම්මට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන user view කියන එක හැදිලා තිනවා ඊට පස්සේ අපි ඊළඟට බලමු මොකක්ද අපිට කියලා තින්නේ කියලා ඊට පස්සේ අපිට මෙතනින් දෙවෙනි එක කියලා තින්නේ මේකේ මෙන් මේ ටික විතරක් ගන්නයි කියලා අපිට මේකම අප්ඩේට් කරන්නයි කියලා තමයි කියලා තියෙන මේ view එකම අපි බලමු එහෙනම් කොහොමද කියලා මේක අප්ඩේට් කරන්නේ මම මේ core එක මෙතනින් අයින් කරගන්නවා මම එතකොට මෙතනින් දාගන්නවා මුලින්ම create ඕ replace කියලා දාගන්න මම ඒ විදිහට තමයි එතකොට අපි මේක update එකක් ගන්නකොට දාගන්න ඕනේ මම view කියලා දාගෙන මම මේ table එක දෙනවා මගේ user view කියන table එකම මම as කියලා දාගන්නවා ඊට පස්සේ select user dot user id එක අපිට ගන්නයි කියලා තින් ටික තමයි අපි මෙතෙන්ට දෙන්න ඕනේ ඊට පස්සේ user ගේ first name එක first name එක ඒ වගේම user ගේ last name එක මේ විදිහට අරගෙන මම ඒක from කියලා අරගන්නවා from කියලා අරගෙන මම මෙතනින් දෙනවා table එක user කියන table එක ඊට පස්සේ මම ඒකට in html එක in join කරනවා address කියන table එක ඊට පස්සේ මම ඒක on කියලා දාගන්නවා ඊට පස්සේ මම user කියන table එක user කියන table එකෙන් address id එක අරගන්නවා address id එක තමයි මම මෙතෙන්ට සමාන කරන්නේ address කියලා තියෙන table එකේ address id එකට ඊට පස්සේ මම මෙතෙන්ට ආවෝ inner join කියලා දාගන්නවා inner join කියලා දාගෙන මම මෙතන city කියන table එක මේ විදියට දෙනවා city කියලා දීලා ඊට පස්සේ මම on කියලා දෙනවා on කියලා දීලා මම ඊට පස්සේ ආපෝ address කියන address කියන table එක අරගෙන ඒකෙන් city කියන එක දෙනවා මම city id කියන එක මේ විදියට city id කියන එක දීලා මම ඒක සමාන කරනවා city කියන table එකේ තියෙන city id එකට ඊට පස්සෙ මම where කියලා දාගන්නවා where කියලා දාගෙන මම city කියලා city name එක අරගන්නවා එතකොටත් මම එතෙන්ට දෙනවා කුරුණෑගල කියලාම ඊට පස්සේ අපි බලමු මේක view කරලා මේ විදියට මම මේක
execute karna execute card was api balamu kohoma thiyenne kiyala ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන රීපේස්ට් කරාට පස්සේ මෙතන view user කියන එකේ අපිට මේ විදිහට මෙන්න මේ අපි දාගත්තු query එක විතරක් මේ විදිහට බලා ගන්න පුළුවන් මේ විදිහට තමයි එතකොට අපි දැන් හදාගත්තු query එක තියෙන්නේ එතකොට අපි බලමු ඊළඟ ප්‍රශ්නෙන් අපිට මොකද්ද කියලා තියෙන්නේ කියලා ඊළඟට අපිට මෙතන තුන්වෙනියෙන් කියලා තින්නේ GRN බලා ගැනීම සඳහා අපිට view එකක් හදන්නයි කියලා. ඒක හදනකොටත් මෙන්න මේ තියෙන විදියට GRN ID, GR date ඒ ටික අරගෙන තමයි මේක හදන්නේ කියන්නේ. මේක අපිට graphically හදන්න එපා කියලා කියන ඒ වගේම query එකෙන් තමයි මේක හදන්නේ කියන්නේ. එහෙනම් අපි බලමු කොහොමද කියලා ඊළඟට මේක හදාගන්නේ. අපේ SQL එකට ගියාට පස්සේ මම මෙතනින් query එක type කරගන්නවා. Select monkey alternative method bagano GRN table the king GRN ID among method and Daragina it was a GRN again GRN date gun on a GRN date at Mamedi Aragano it was a my user again again press name Megataragan on a user කෙනෙක් මම ප්‍රශ්න name එකත් මේ විදියට අරගෙන ඊට පස්සේ user කෙනෙක් මම last name එකත් අර ගන්නවා user කෙනෙක් මම last name එකත් මේ විදියට අර ගන්නවා ඊට පස්සේ මම from කියලා දා ගන්නවා from කියලා දාගෙන මම මේ විදියට GRN table එකට මම මෙතනින් ඉන join කරනවා user කියන ටේබල් එක ඊට පස්සම මේක on කියලා දා ගන්නවා on කියලා දාගෙන grn ටේබල් එකෙන් මම මෙතනින් ගන්න user id එක මම අරගෙන ඊට පස්සේ user කියන ටේබල් එකත් මේ විදිහට මම අර ගන්නවා සමාන කරලා user කියන එකෙන් user ID එකත් මම අර ගන්නවා අපි මේක execute කරලා බලමු කොහොමද පෙන්වන්නේ කියලා මෙන්න මේ විදිහට execute කරාට පස්සේ අපිට මේ විදිහට බලා ගන්න පුළුවන් ඊට පස්සේ අපි මේකට දාගමු create කියලා මේ විදිහට මම දා ගන්නවා create view GRN view के अंदर मान नम्बर देने ऐस किया ला माँ मेरे लिए टा मेरे का हद आगे ना माँ मेरे के execute करना मेरे के execute कर वो सभी मेरे का refresh कर ला बालू refresh कर रखा था टा बस है आप ही बालू मेरे के हद दिला दीना दिखिया ला मैंने मेरे GRN view के अंदर का मेरे लिए टा हद दिला दीना को लंट बाला करना पुलवा में तो ना මෙන්න මේ විදිහට තමයි එතකොට හැදිලා තින්නේ GRN view කියන එක. එතකොට අපි බලමු ඊළඟ එකකින් මොකක්ද අපිට කියලා දින්නේ කියලා. හතරවෙනි එකෙන් අපිට හතරවෙනියෙන් කියලා තින්නේ මේකත් මෙන්න මේ තියෙන විදිහට නැවතතාවක් අප්ඩේට් එකක් දාන්න කියලා තමයි කියලා දින්නේ මේ view කියන එක අපිට මෙතන කියලා දින ටික විතරක් අරගෙන අපි බලමු කොහොමද කියලා එතකොට අරගන්නේ එතකොට මම මෙතනින්ම මේක වෙනස් කරනවා මේ විදිහට මෙතනින් මම මුලින්ම වෙනස් කරන්න කලින් මෙන්න මේක මම අයින් කර ගන්නවා මේ විදිහට මම අයින් කරගෙන මෙතෙන්ටම දා ගන්න මම GRN එකේ ID එක ඊට පස්සේ GRN date එක ඊට පස්සේ user first name එක last name එක තව මම මෙතෙන්ට දා ගන්නවා
product table එකෙන් product name එක product table එකෙන් product name එක ඊට පස්සේ මම ගන්නවා GRN item කියන එකෙන් unit price එක GRN item කියන එකෙන් මම ගන්නවා unit price එක unit price එකත් මම අරගෙන ඊට පස්සේ මම GRN item කියන එකෙන් selling price එකත් අරගන්නවා මේ විදිහට මම selling price එකත් අරගෙන ඊට පස්සේ from කියලා දිනවා from grn in a join user on grn table එකෙන් user id එක ඊට පස්සේ මම සමාන කරන user table එකෙන් user id එකට ඊට පස්සේ මම ආපහු in a join කියලා දාගෙන ඉන්න join කියලා දාගෙන මම ඊළඟට join කරන මේකට GRN item කියන එක GRN item කියන එක මම on කියලා දාගෙන ඊට පස්සේ GRN table එකෙන් GRN ID එක ගන්නවා ඒක තමයි මම සමාන කරන්නේ එතකොට GRN item කියන එකෙන් GRN ID කියන එකට GRN ID කියන එකට මම මේ විදිහට සමාන කරනවා ඊට පස්සේ මම මේක තවත් එකක් මේ විදිහට join කරගන්නවා ඉන join කියලා දාගෙන ඉන join කියලා මේ විදිහට දාගෙන මම product කියන table එක product කියන table එක මම on කියලා දාගෙන ඊට පස්සේ GRN item කියන table එකේදී ඉන product ID එක මම ගන්නවා product ID එක මම සමාන කරනවා product කියන table එකේ තියෙන product ID එකට ඊට පස්සේ මේක මේ විදිහට view කරලා බලමු මේ විදිහට view කරගත්තට පස්සේ මේක තමයි පෙන්වන්නේ ඊට පස්සේ මම මෙතනින් මේකටම දා ගන්න ඕනේ අපි replace කරන්න ඕන අපි කලින් හදාගත්තු view එකම ඒක නිසා මම මෙතන create create or replace replace view grn view කියන table එක grn view කියන table එක මම as කියලා දා ගන්නවා ඊට පස්සේ අපි මේක මේ විදිහට execute කරලා අපි මේක refresh එකක් දාලා බලමු refresh එකක් දැම්මට පස්සේ අපිට මෙතන GRN view කියන එකට ගියාට පස්සේ මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් එතකොට update වුණ core එක තියෙන හැටි මේ විදිහට තමයි එතකොට අපිට 37 වෙනි ප්‍රශ්නේ කතා කරන්න තියෙන්නේ අපි එහෙනම් 38 වෙනි ප්‍රශ්නේ නැවත හම්බෙමු